සීගිරියෙන් ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන යාන් ඔය හොරෝපතාන වාහල්කඩ ප්‍රදේශයේදී හරස් කෙරෙන කිලෝමීටර 16ක් දුර ඇති බැම්ම මේ වන විට නිම වී හමාරයි. චීනයේ ෂැන්හයි නුවර සිට ක්‍රියාත්මක ව්‍යාපෘති කාර්යාලයක් විසින් අදාළ ඉදිකිරීම් වලට මුලපිරුවේ 2012 වසරේ අගෝස්තු මාස 16 වැනිදායි. කිලෝමීටර 16ක් දුර ඇති මේ බැම්ම හේතුවෙන් නිර්මාණය වන පහළ වාන් ඔය නම් ජලාශයේ ධාරිතාව අක්කර අඩි 160,000ක්. ෂැන්හයි නුවර සිට ගැනුණු තීන්දුව තීරණ අනුව චීන සමාගමක් විසින් ජලාශය තනද්දී ඊට සමගාමීව ජලාශයේ සිට ඇලමාර්ග දෙකක් තැනීමේ වගකීම මෙරට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරී තිබුණා. වම් හා දකුණු ඇල ලෙස හැඳින්වෙන එම ඇලමාර්ග දෙකෙහි දිග පිළිවෙලින් කිලෝමීටර 18ක් සහ 20ක්. එම ඇලමාර්ග දෙක ඉදිකිරීමට අදාළව වාරිමාර්ග දෙපාර්තමේන්තුව හැසිරෙන්නේ උතුර දකුණ මාරු වූ පරිද්දෙන්. එනම් ඇලමාර්ග දෙකෙහි ගමන් මාර්ගයවත් හරිහැටි නිගමනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබෙනවා. එබැවින් පුරෝකථනය කළ කාල සීමාවටත් පෙර චීනුන් විසින් තනා නිම කළ පහළ යාන්ඔය ජලාශයට ජලය පුරවා එම ජලය වසරේ වැඩි කාලයක් නියංසායෙන් දැවෙන නැගෙනහිර පළාතේ ගොවිබිම් වෙත ගෙන යාමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති. අදාළ ඇලමාර්ග දෙක සැලසුම් කර ඉදිකිරීමේ කාර්ය දෙවැනි කොට සලකා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වසර 3කට ආසන්න කාලයක් තිස්සේ යටිතල පහසුකම් සැපයීමේ කාර්යයක නිරතව සිටිනවා. ඒ පහළ යාන්ඔය ජලාශය ජලයෙන් පිරීමත් සමග යටවන බවට අනුමාන කෙරෙන සාරවත් කුඹුරුබිම් ආශ්‍රිතව කෙරෙන දැවැන්ත වැලි කොල්ලය වෙනුවෙන් මේ කැණීම් බලපත්‍ර යටතේ සිදු කෙරුණත් මෙමගින් වසර 3කට ආසන්න කාලයක් තිස්සේ ඉපයන ධනස්කන්ධයෙන් තඹදොයිතුවක් හෝ මේ බිම්වල සැබෑ උරුමකරුවන්ට නොලැබෙන බැවින් මෙය රාජ්‍ය අනුග්‍රහයලත් කොල්ලයක් ලෙස හැඳින්විය හැකි. බලදරයින් නිලදරයින් වැලිවලට කෙලහලමින් යාන් ඔය ජලාශය හේතුවෙන් අවතැන්වීමට නියමිත ජනයාගේ ජීවිතවලට කර ඇති සරදමේ තරම හෙට විමර්ශන තුලින් බලාපොරොත්තු වන්නේ.